අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත කොළඹ අපරාධ කොට්ටාෂය විසින් අත්අඩංගුවට ගත් මන්ත්‍රී රන්ජන් හෙට දින අධිකරණයට ලොව ප්‍රබලයින් තිදෙනාගෙන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය එක්සත් ජාතික පක්ෂය බුද්ධිමතුන් සොයයි නිදහස් පක්ෂයේ පිරිසකට විනය පරීක්ෂණ ප්‍රේමය වෙඩි පහරින් අවසන් වෙයි තරුණිය ජීවිතක්ෂයට මවට බරපතලයි ඉරාන ජනපති විශේෂ අධිකරණයක සහාය පතයි ප්‍රථමයෙන් දේශීය පුවත් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ටාෂය වෙත රැගෙන ගොස් තිබෙන බව. ඒ අනුව හෙට දින ඒ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය දින කිහිපය තුළ සමාජයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් කොළඹ අපරාධ කොට්ටාසය වෙත උපදෙස් ලබා දෙනු ලැබුවා. අදාළ හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිදු කළ විමර්ශනවල කටයුතු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස උපදෙස් ලබා දී තිබෙනවා. නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මන්ත්‍රීවරයා විනිසුරු වරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(c)(2) වගන්තිය යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මෙම වගන්තිය යටතේ පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා පළමු අවස්ථාවද මෙය බවයි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව නීතිපති උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ටාසය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබා මාදිවෙල පිහිටි රන්ජන් මන්ත්‍රීවරයාගේ නිවස වෙත පැමිණියා. රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පෙර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සජීව වීඩියෝවක් මෙලෙස එක් කර තිබුණා. මිනිත්තු 30කට වැඩි කාලයක් ඒ මහතාගේ නිවසේ රැඳී සිටි කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොට්ටාසය වෙත මෙලෙස රැගෙන යනු ලැබුවා. කොළඹ අපරාධ කොට්ටාසය වෙත මන්ත්‍රීවරයා රැගෙනු ලැබුවේ මේ ආකාරයෙන්. කොළඹ අපරාධ කොට්ටාසය වෙත රැගෙන ආ මන්ත්‍රීවරයා හෙට දින නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වූ එම හඬපට තුලින් එක්සත් ජාතික පක්ෂයට සහ පැවති එජාප රජයට ඍජු ලෙස චෝදනා එල්ලවන බවට සඳහන් කරමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අහෝසි කරන බවට වූ ලිපියක් එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කර තිබෙනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරියව සම්මහතා මෙලෙස අදහස් පළ කළා. පක්ෂයට ලැබුණු විවිධ පැමිණිලි සියල්ල සැලකිල්ලට අරගෙන පක්ෂය විසින් පක්ෂ නායකතුමාට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එතුමා තීරණය කරනු ලැබුවා රංජන් රාමනායක මැතිතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරලා එය අනුමත කරගන්නත් තීරණය කරනු ලැබුවා. පසුගිය කාලයේ ඔහුගේ ක්‍රියාකලාපයේ මගින් ඇති වූ සිද්ධි ගණනාවක් හේතුවෙන් විශේෂයෙන්ම අධිකරණ නිලධාරීන් රාජ්‍ය නිලධාරීන් බොහෝ අයට සිදුවී ඇති තත්ත්වය මත එවැගේම බුද්ධ ආගම පිළිබඳව කරපු විවිධ ප්‍රකාශ සම්බන්ධෙනුත් ඒ සියල්ල සැලකිල්ලට අරගෙන තමයි එතුමාගේ පක්ෂ සමාජිකත්වය තාවකාලිකව අත්හිටවන්න තීරණය කරනු ලැබුණා. ඊට පස්සේ අදාළ නීති කටයුතු සිද්ධ වෙනවා මම එකම ඉතින් තව මාසෙකමාරක් යන ඉස්සෙල්ලා
මෙරට නිල සංචාරයක නිරත ලොව ප්‍රබලම රටවල ත්‍රිත්වය වන රුසියානු ඇමරිකානු සහ චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් ශ්‍රී ලංකාවට පූර්ණ සහාය ලබා දීමට එකඟත්වය පළ කර තිබෙනවා. මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන් අද දින ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පවත්වනු ලැබුවා. දෙදින නිල සංචාරයක් සඳහා චීන විදේශ අමාත්‍ය වැන් ඊ මහතා අමරිකාවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජලේකම් ඇලිස් වේල් සහ රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජී ලැව්රෝව් මහතා ඊයේ සහ අද දිනේදී කටුනායක ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ අනුව දිවයිනට පැමිණ සිටින රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජී ලැව්රෝව් මහතා අද පෙරවරුවේ මෙරට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී ද්විපාක්ෂික සාකච්ඡා පවත්වනු ලැබුවා. එම සාකච්ඡාවේදී දෙරටට වැදගත් වන ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. ප්‍රථමයෙන්ම මම මගේ හදපිරි ප්‍රණාමය පළ කරනවා දිනේෂ් ගුණවර්ධන මහතාට මෙම සුහද පිළිගැනීම පිළිබඳව. ශ්‍රී ලංකාව සහ රුසියාව කියන්නේ දිගු කාලීන හොඳ මිත්‍රශීලී රටවල් දෙකක්. මෙම මිතුදම රැඳී පවතින්නේ විශ්වාසය සහ රජයේ ක්‍රියාවන් මතයි. ඒ වගේම ශ්‍රී ලංකාව සමග තිබෙන මෙම සම්බන්ධියාව ගැන අපි සතුටට පත්වනවා. මොකද අපේ රටේ ජනතාව ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණියාම ඔවුන්ට ලබා දුන්නු ආරක්ෂාව සම්බන්ධයෙන්. ඒ වගේම පසුගිය වසරේ අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවත් සමග රටේ ආර්ථිකය සහ සංචාරක කර්මාන්තයන් නගා සිටුවීමට දුන් නායකත්වයේ සම්බන්ධයෙන් අපේ සහයෝගයක් ලබා දීමට ලැබීම ගැන අපි සතුටට පත්වනවා. ඒ වගේම රුසියාවේ නිෂ්පාදනය කෙරෙනු ලබන යුද උපකරණ ශ්‍රී ලංකාවට අප ඉදිරියටත් ලබා දීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ තත්ත්වය යළි නගා සිටුවීමට දැක් වූ දායකත්වය ගැන අගය කළ යුතුයි. ඒ වගේම මම ආරාධනා කරනවා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට රුසියාවේ නිල සංචාරයකට පැමිණෙන්නට කියලා. господин министр посетить с визитом Россию в удобное для него время и рассчитываю на продолжение нашего сотрудничества. Excellency, it is an honor to welcome you to Sri Lanka. ඇත්තටම සතුටු වෙනවා ඔබව හමුවීම සම්බන්ධයෙන්. ඒ වගේම රුසියාව රටක් විදිහට මේ වන විට සිටින තැන ගැන අපි සතුටටපත් වෙනවා. ඒත් එක්කම කියන්න ඕන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාට අපේ ප්‍රශංසාව පළ කරන බව. අපි අපේ රටවල් දෙක අතර හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන යනවා. ඒ වගේම කියන්න ඕනේ රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙක් මීට අවුරුදු 10කට පමණ පෙර තමයි ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ. ශ්‍රී ලංකාවේ නව රජය සහ නව ජනාධිපතිවරයෙකු සමග සිදු කෙරෙන ප්‍රථම හමුව මෙයයි රුසියාව. මම මේ අවස්ථාවක් කරගන්නවා රුසියානු රජය ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන සහයෝගයට ස්තුතිය පළ කරන්නත්. අපේ රටවල් දෙක බොහොම මිත්‍රත්වයකින් යුතුව ඉදිරියටත් කටයුතු කරන්නට මෙහිදී ප්‍රතිඥා ලබා දෙනවා. එම සාකච්ඡාවෙන් අනතුරුව දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් දෙදෙනාගේ සහභාගීත්වයෙන් කොළඹදී ඒකාබද්ධ හමුවක්ද පවත්වා තිබෙනවා. මේ අතර නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන සහ රුසියානු විදේශ අමාත්‍යවරුන් දෙදෙනා සහ අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරිය අද පස්වරුවේ ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. එහිදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාව පිළිබඳව චීනයේ ප්‍රතිපත්තිය අචල බවත් චීනයේ නිරන්තරවම ශ්‍රී ලංකාවේ විශ්වාසදායී මිතුරා බවයි. එමෙන්ම රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල අගය කරන බවත් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණය සඳහා සිය උපරිම සහාය ලබා දෙන බවයි. මේ අතර මෙම විදේශ නියෝජිතයින් තිදෙනා අද පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දහමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. උතුරේ දමිළ ජනතාවගේ කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට පසුගිය රජය අසමත් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. විශේෂයෙන්ම දමිළ මාධ්‍ය භාවිතා වෙන විදියට හුඟක් ලොකු ආණ්ඩු විරෝධී හෙඩ්ලයින්ස් තමයි යවෙන්නේ හැමදාම. ජනතාවයි ආණ්ඩුවයි ඈත් කරන්න එපා. දමිළ ජනතාවයි ආණ්ඩුවයි ඈත් කරනවට වඩා ඒ දෙගොල්ලෝ එක්කහු කරන දේශපාලනය වශයෙන් නෙමෙයි මේ විශ්වාසය ඇති වුණේ නැත්නම් ඔය දන්න රටකට ඒක විශාල පාඩුවක් වශයෙන් තමයි අපි දකින්නේ. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලනවා කොහොම වුණත් අපි එකතු වෙලා මේ රටේ විශේෂම උතුර නැගින එක ජනතාව සාක්මන් උඩරට තියෙන ප්‍රශ්නවලට පිළිතුරු සහ ඔවුන්ට අවශ්‍ය මේ දේවල් අපි ලබා දීමේ වගකීම අපිට තියෙනවා. ඒක රජයක් වශයෙන් අපි ඡන්දෙ දුන්නත් ඡන්දෙ නොදුන්නත් අපි ඈත් කරත් ලං කරගත්තත් අපි ඒක කරනවා. ඒක අපේ යුතුකම. මදාම පවතින ආණ්ඩුවත් එක්ක දැන් ජාතිපක්ෂ ආණ්ඩුවට නම් එහෙම කරේ නැහැ. අවුරුදු 4 යාලා එක ප්‍රශ්නයකටවත් උත්තරයක් දෙපෙව්වා. යාලට ඡන්දෙ දීලා යාලගේ ආණ්ඩුව පිටවලා ආණ්ඩුව රැකගත්තේ තියෙන්නේ දෙමළ දේශපාලන පක්ෂේනේ.
ජනතාවගෙන් ඡන්දෙන් ආපු ඒ නම විකුණලා ආපු කණ්ඩායමනේ ගිහිල්ලා ඒ කට්ටියව එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව කියන්නේ තියෙන්නේ ආණ්ඩුව දේශපාලන උමනාවට ජාති ගිය දෙමළෙන් කිව්වා ඔයාලගේ ඡන්ද ටික ගන්න. ඒක දේශපාලන උපක්‍රමයක්. අග්‍රමත් දැන් මුස්ලිම් ජනතාව නියෝජනය කරන ඇමතිවරයෙක් කැබිනට් මණ්ඩලයේ නැහැ. ඒ අපිට දුන්නේ නැහැ මුස්ලිම් කෙනෙක් අපේ පක්ෂේ නැහැ. පොහොට්ටුවේ නැහැ മന്ത്രിවරේ. මුස්ලිම් ජනතාව දැනගන්නත් ඕන මේ හැම පක්ෂෙටම එක එක්කෙනා හරි മന്ത്രിවරේ කියවන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට එරෙහිව ලබන 18 වෙනිදා අවසන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශපාලන පක්ෂයක් ලෙස මං හිතන්නේ අවුරුදු ගණනාවකට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආචාර ධර්ම පද්ධතියක් තමන්ගේ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කළා. එය අත්සන් කළා. එය පිළිහරගෙන පක්ෂයට බැඳීම සහ පක්ෂයේ ඉදිරි ක්‍රියාකාරකම් වලට යෙදීම අනිවාර්ය කාරණයක් බවට පත් වෙනවා. ඒ ආචාර ධර්ම පද්ධතිය කඩ කරන ඕනෑම මන්ත්‍රීවරයෙකුට විරුද්ධව පැහැදිලිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීම සඳහා මධ්‍යම කාරක සභාවත් ඒ වගේම දේශපාලන මණ්ඩලයත් ක්‍රියා කරනවා ඇති අනාගතයේදී 18 වෙනිදා එයාට විරුද්ධව තියෙන අවසන් නීතිමය ක්‍රියාමාර්ග ටික ගන්නවා. ඒ අනුව අවශ්‍ය නීතිමය කටයුතු නැත්නම් විනය කටයුතු ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ 4 දෙනෙක් ඉන්නවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. එස්.පී. සානාග මැතිතුමා, ඩිලන් පෙරේරා මැතිතුමා, විජිත් විජේමුණි සොයිසා මැතිතුමා, ලක්ෂණ නෑපා බේරදෙන මැතිතුමා. අදට තවත් ප්‍රායසවා මන්ත්‍රීවරු ගණනාවක් එක ඇතුළේ ඉන්නවා. අත්සන් කරපු ගිවිසුම තුළ අපි එක සන්ධානයක කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි යට වෙන්න ඕනෙත් නැහැ. අපි යට කරන්න දෙන්න විදියකුත් නැහැ. මේ දෙකම අපි ආරක්ෂා කරගත යුතුයි. ඉතින් අපි දැන් පුරුදු වෙන්න ඕනේ ප්‍රධාන පක්ෂයේ ප්‍රශ්නත් එක්ක ගැටෙමින් එකට එකතු වෙමින් රට වෙනුවෙන් එක සන්ධානයකට එකතු වෙන්න. 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ මගින් ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කෙරුණද එහි ඇතැම් කරුණු සංශෝධනය විය යුතුයයි තමන් පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ මතයක් ගොඩනගනවා 19 වෙනි සංශෝධනය වෙනස් විය යුතුයි කියන කාරණේ. හැබැයි 18 වෙනි සංශෝධනය යටතේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතියට මොනතරම් මරු පහරක් එල්ල කරාද කියලා 18 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ ඒක අනුමත කිරීම උත්සේ. හැබැයි මම එක කාරණයක් පිළිගන්නවා 19 වෙනි සංශෝධනයේ 100% සර්ව සම්පූර්ණ සාධාරණ සංශෝධනයක් නෙමෙයි කියන කාරණේ. හැබැයි කල්පනා කරලා බලන්න දින 58 විවස්ථාමය ගැටලුව ආව වෙලාවේදී 19 වෙනි සංශෝධනයේ ඔස්සේ තමයි ජනාධිපතිවරයාට ඔහුගේ හිතුමතේට පාර්ලිමේන්තුව විසුරවන්න බැරි තත්ත්වයට පත් වුනේ. නැත්තම් මේ රටේ පරමාධිපත්‍යයේ අයිතිය තියෙන්නේ මේ රටේ ජනතාවට. රට ස්ථාවර කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තුවේ 3/2 බලය ලබා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රටේ ජනතාවගේ ඉල්ලා සිටින්නේ සමානුපාතික ක්‍රමයේ යටතේ ප්‍රථම වතාවට අපිට 3/2 ජනවරමක් ලබා දෙන්න. ඒ 3/2 ජනවරම අපි ඉල්ලන්නේ මේ රට එකතැන පල් කරන මෞබිමේ සංවර්ධනයට දැවැන්තම බාධාව බවට පත් වෙලා තියෙන රට අස්ථාවර කරන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට රට ස්ථාවර කරන නැවුම් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්න. ඒ අපිට කරන්න පුළුවන් වෙන්නේ අන්තවාදීන් බෙදුම්වාදීන්ගෙන් කප්පන් නොදී ඔවුන්ගේ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදී බිහි කළ හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි කිරීමට අවශ්‍ය 3/2 බහුතර බලය ලබා දුන්නු පමණයි. ඉතින් මෙවර එක්සත් ජාතික පක්ෂය අතිශයින්ම දුර්වල තැනක තියෙන පක්ෂ දෙකඩ වෙලා තියෙන්නේ. කවුරු නායකත්වයේ හිටියත් පක්ෂය ඉදිරියට යන්නේ මේ බෙදීම නිසා. කාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණත් එජාපයේ බෙදුම් රේඛාව අර බිදුරු වීදුරුවක ඉර වගේ පැහැදිලිව තිබේවි. ඒ නිසා මම හිතන්නේ අපිට මෙවර 3/2 ඉලක්ක කරා යෑමට හැකියාව තියෙනවා. උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් හට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට එක්වන ලෙසට එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා අද විවෘත ආරාධනාවක් සිදු කළා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. අපි බලාපොරොත්තු වෙනවා පක්ෂය වශයෙන් මැතිවරණ සඳහා නියෝජනයක් ලබා දෙන්න අපි විවෘත ආරාධනාවක් කරනවා. උගතුන්, වියතුන්, බුද්ධිමතුන්, වෘත්තියේදීන් මේ කොටස් වලට විශේෂයෙන් තරුණ කණ්ඩායම් වලට මේ සියල්ලටම
සිරිකොත මූලස්ථානයේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් නමින් අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරන්න කියලා හොඳ දේශපාලන ගමනක් යන්නේ ඒ වගේම රටට වැඩදායි දේශපාලඥයෝ බිහි කරන්න ඒ ගමන යාම සඳහා කැමැති අය ඉන්නවා නම් ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමැතියි. නායකත්වයේ අනිවාර්ය වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම බ්‍රහස්පතිවරයාට සිද්ධ වෙන්න ඕනේ. ඒකට ඕනකින් මේකට තීරණයක් ගන්නවා කියලා. මොකද ඇත්තටම කියලා දිනපත්. විවිධ අදහස් තියෙනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බ්‍රහස්පතිවරයා මේ ගැන සාකච්ඡා කරන්න තියෙන එකලා තියෙනවා. ඊට පස්සේ එදා හෝ ඊට ඉදිරි දිනයකදී අවසන් තීන්දුව ගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය නමින් හෝ එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඔක්කොම එකගතාවේ මත ගන්න තීරණයක් මත තමයි තාම මේක තීරණය කරලා නැහැ අත්වශ්‍යම කෘත්‍යාධිකාරී මල. සමගියෙන් ගියොත් අපිට වෙන්නේ හොදක් නෙමෙයි. හැබැයි අපි සමගියෙන් ගියොත් අපිට මේ දේශපාලන බලය ගන්න පුළුවන්කම තියෙනවා. එක්සත් ජාතික පක්ෂය තුල සිටින ඇතැම් පිරිස් එම පක්ෂය විනාශ කිරීමේ ක්‍රියාදාමයක නියැලී සිටින බව රාජ්‍ය මාත්‍ය තිරංග සුමතිපාල මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමේ ක්‍රියාදාමයක ඉන්නවා. ඉතින් අපිට එළියෙන් ඉඳන් ඒක දිහා බලන් ඉන්න විතර අවශ්‍ය. දැන් කණ්ඩායම් තුනක් ඉන්න බව පැහැදිලි. හිටපු අගමැතිතුමා පක්ෂ නායකයා කියලා ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ජනාධිපති අපේක්ෂකතුමා විපක්ෂ නායක ධුරයේ ඉන්නවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. සන්ධානයක් හදලා ඒ සන්ධානයේ කතානායකතුමා නායකත්වය දෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒක අභ්‍යන්තර ප්‍රශ්නයක්. ඉතින් එතන දැන් ලිප්ගල් තුනක් තියෙනවා කොටස් තුනක. මේකේ කණ්ඩායම් තුනක් ඉන්න බව පැහැදිලි. තනි දර්ශනයක් ඇති නායකත්වයක් නැහැ කියලා එක්සත් ජාතික පක්ෂයට දැන් රටට පෙන්ලා තිනවා. අපි දැන් තුරට කැඩලා කියලා ප්‍රකාශ කරලා තිනවා. වරකපොල දොරවක ප්‍රදේශයේ අද අලුයම සිදු වූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළුයම 5:30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් ගණේගම දොරවක ප්‍රදේශයේ පදිංචි 22 වරුදී තරුණියක ජීවිතක්ෂයට පත් වුණා. එම අවස්ථාවේදී ඇගේ මවද තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා. ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවයි වරකාපොළ පොලිසිය සැකපල කරන්නේ. එම සැකකරු සොයා මේ වන විට වරකාපොළ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාව ශල්‍යකර්මයකට ලක් කර ඇති බවයි රොහල් ආරංචි මාර්ග සඳහන් කළේ. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රවීණ නාට්‍ය රචකයෙකු වේදිකා නාට්‍ය නිර්මාණකරුවකු මෙන්ම රංගන වේදිකාවක වූ ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. දේහයට ගෞරව දැක්වීමට ආගමික නායකින් කලාකරුවන් දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් බොරලැස්ගමුව අභයරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසට අද දිනේත් පැමිණ සිටියා. මිය යන විට 71 වන පසුව ජයලත් මනෝරත්න මහතා රෝගාතුරව ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය 12 වනදා අභාව ප්‍රාප්ත වුණා. දැන් රට වටාපුවත් කිහිපයක් කැටියෙන්. මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ ගම්පොළ යක්කල ප්‍රදේශයේදී වෑන් රථයක් අපරීක්ෂාකාරී ලෙස අතුරු මාර්ගයකට හැරවීමට යෙදී කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. මෙම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. යතුරුපැදිකරු බරපතල තුවාල දබා ගම්පහ මූලික රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර අද අලුයම දෙකට පමණ මතුගම දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී වෑන් රථයක් පහළ කඩුගන්නාව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. අනතුරින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මීරිගම ප්‍රදේශයේ පොල්පත්තක සංවා තිබූ තුවක්කුවක් සමග පතුරුම් තුනක් සොයා ගැනීමට මීරිගම පොලිසිය සමත් වී තිබෙනවා.
මධ්‍යම චීනයේ මහාමාර්ගයක සිදු වූ ගිලා බැසීමක් හේතුවෙන් පුද්ගලයන් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් 16 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ ගිලා බැසීම හේතුවෙන් එම ස්ථානයේ අසලින් ධාවනය වූ බස් රථයක් සහ එහි රැඳී සිටි පදකින්ද අදාළ ගිලා බැසීම හමුවේ හටගත් කුහරයට වැටි ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. කුහරය තුළට වැටුණු පිරිස් බේරා ගැනීම වෙනුවෙන් අසල සිටි පිරිස් සහයට පැමිණ ඇති අතර අදාළ කුහරයේ පුළුල් වීමත් සමග එම පිරිසද කුහරය වෙත ඇද වැටී තිබෙනවා. හිමපතනයත් සමග ලෝපුරා සංචාරකින් රැසක් චීනයේ වයඹතික ප්‍රදේශයේ ෂින්ජියන් ප්‍රදේශයේ වෙත ඒකරාශී වෙමින් හිම සැණකෙළි පවත්වන බව විදේශ මාධ්‍ය වාර්තා කළා. සංස්කෘතික ජන ප්‍රසංග හා විනෝදාත්මක ක්‍රීඩාවලින් සමන්විත මෙම හිම සැණකෙළියේදී එම ප්‍රදේශයේ ධීවර ජනතාව විසින් මසුන්ගෙන් සැකසූ විවිධ ආහාර පාන වර්ගවල රස බැලීමටද සංචාරකින් හට අවස්ථාව ලබා දී තිබෙනවා. මෙම උත්සවය මාස දෙකක කාලයක් පුරා පැවැත්වෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කළේ. දැන් සියත පිටිය. සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. සිම්බාබ්වේ සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේ නම් කළා. එහි නායකත්වය දිමුත් කරුණාරත්නට හිමි වී ඇති අතර සෙසු ක්‍රීඩකින් ලෙස ඕෂද ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙනිය, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන් සහ සුරංග ලක්මාල් ක්‍රීඩා කිරීමට නියමිතයි. එළමිණ 19 වනදා ආරම්භ වීමට නියමිත සිම්බාබ්වේ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ලබන 16 වනදා දිවයිනින් පිටත් වීමට නියමිතයි. එම පුවතත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.